ඇත්තටම මේකට යොමු වෙන්නේ ඇයි කියලා පොඩ්ඩක් බලුවොත් දැන් අම්මා ගැනයි තාත්තා ගැනයි ගීත දෙකක් ගැයුවා. හැබැයි අම්මගේ තාත්තගේ වගකීමක් තියෙනවා. ඒ තමයි මොකද්ද ළමයාට මේක ඇත්ත කතාව කියන එක. පුතේ එපා. පුතේ හානිය කියලා කියන එකෙන් විතරක් මේක හරියන්නේ නැහැ. විශේෂයෙන්ම තරුණ ළමයින්ට. හා ඒ වයසේ ළමයින්ට. සමහරක් වෙලාවට අපි හානිය ගැන කතා කරන එකම වෙන්න පුළුවන් ඒකට යොමු කිරීම. දැන් උදාහරණයක් වශයෙන් මේගොල්ලන්ගේ තරුණ කාලේ ගත්තොත් ඒගොල්ලන්ට කිව්වා නම් කන්දක් නැගින්ද කඳු දෙකක් ඉස්සර එකක් නිකන් සාමාන්‍ය කන්දක් අනික කන්ද භයානක නිර්දුර්ග සහිත දේශමාන එක මැටල මැරිච්ච කන්ද වඩා ආස තරුණ කණ්ඩායම මොන කන්ද නැගින්නද කියලා හැවොත් ඡන්දෙ දෙන්නේ අපි අර භයානක කන්ද මොකද භයානක කමම තමයි සමහරක් වෙලාවට ඒකට තියෙන පෙළඹවීම ඒ නිසා මේකට මේ බය බය කරලා ඉලර එපා එපා කියන එක ඔය වාසේ ළමයට වඩා රහ තමන්ගේ වත්ත කුරුබ නෙමෙයි අල්ලපුවත් කුරුබ ඒ වගේම අල්ලපුවත්ේ බුද්ධලයන්ගේ සැර වැඩි වෙන තරමට කුරුම්බේගේ රහත් වැඩි ඒ වයසේ ඇති කුරුම්බේගේ රහ තීරණය කරන්නේ යහවත්ේ මනුෂ්‍ය කොච්චර සැරද කියන අදකේ ඒ වයසට නැද්ද එතකොට එහෙමනම් අපි මේ සම්බන්ධයෙන් දෙන්න ඕන පණිවිඩය මොකද්ද මම කිව්වේ අර අම්මයි තාත්තා අපේ ලංකාවේ දෙමව්පියන්ට මේ මොහොතේ තමන්ගේ දරුවට කියන්න තියෙන විශේෂ පණිවිඩ කීපයක් තියෙනවා අංක එක තමයි මේ කොයි මද්දරවෙ ගත්තත් ඉන්නේ අමාරුවෙන් වේදනාවේ දැන් සමහරක් අය හිතනවා මේක ගත්තාම සමීපයක් සැපක් ඇති වෙනවා කියලා. නමුත් ඔළුව කැරකෙනවා, බඩ දඟලනවා, වමනෙට එනවා, එන වමනේ ගිලිනවා. මේ මේක බැලුවාම ඕන මද්දරවෙ භාවිත කරන්න නැද්ද? ඇත්ත කතා කරන්න කිව්වොත් ඇත්ත දකින්න කිව්වොත් කියන්නේ මේක මහා අප්‍රසන්න එකක්. ආයි කරන්න